අද මම මේ ගරු සභාව අමතන්නේ ලොකු සතුටකින් රට යලි ගොඩ නැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවනි වාරිකය අනුමත කළ බව මීට ටික වේලාවකට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. දැන් අපි බංකොලොත් රාජ්‍යයක් කියන ලේබල් එක ගලවා ගැනීම සඳහා තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගත්තා. ඒ ගමනේ සංදිස්ථානයකට අප පැමිණෙන්නේ ඇති බව ඔවුන් ප්‍රකාශ කළා. මේ අභියෝගාත්මක ජයග්‍රහණී ගමනට නායකත්ව දෙන්න ලැබීම ගැන මා තුළ ඇත්තේ නිහතමානී සතුටක්. මම ගිය අවුරුද්දේ බාරගත්තේ බංකොලොත් රට. මේ රටේ කිසිදු දේශපාලන පක්ෂ නායකයෙක් මේ බංකොලොත් රට බාරගන්න ඉදිරිපත් වුණේ නැහැ. මේ අභියෝගය බාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තු අමතන වීර නායකෝ කිසිනෙක්ට ඉස්සරහට එන්න ධෛර්යයක් තිබුණේ නැහැ. ඒත් මම ඒ අභියෝගය බාරගත්තා. එදා මම කිව්වා ලංකා මාතාව අනතුරුදායක වැල් පාලමෙන් එගොඩ කරන්න මම කැප වෙනවා කියලා. මට තිබුණේ අදිෂ්ඨානය හා සැලසුම් විතරයි. මගේ පක්ෂය නියෝජනය කරන එක මන්ත්‍රීවරයෙක් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. මේ වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාස කරා. අපහාස කරා. ඒත් මේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීතුමන්ලා මට සහාය දුන්නා. ඒ අයටත් විවිධ අපහාස උපහාස කරා. ඒ වගේම රටේ ජනතාව මට සහාය දුන්නා. ඔවුන් රට වෙනුවෙන් ලංකා මාතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ අපහාස වලට මුහුණ දෙමින් මේ ගමනට සහාය දුන්නා. ව්‍යාපාරිකයන් ගැටළු වලට මුහුණ දුන්නා. රජයේ හා පුද්ගලික සේවක සේවිකාවන් කරදර වලට මුහුණ දුන්නා. විශ්වවිද්‍යාල ආචාර්යවරු වෛද්‍යවරු ආදී විවිධ ශේෂ්ත්‍ර අයට ජීවන ප්‍රශ්න ඇති වුණා. මාගත් සමහර දුෂ්කර තීරණ රටේ ජනතාව අපහසුයෙන් වුණත් විඳ දරාගත්තා. ඒ සියල්ල දුක් විඳේ වුණේ රටේ බංකොලොත් බවින් මුදා ගැනීමේ සඳහායි. අපි සියලු දෙනා විඳ දුක් කරදර සහ කැපවීම නිසා රට බංකොලොත් බවෙන් මුදා ගන්නට දැන් අපට අවස්ථාව ලැබී තියෙනවා. රට වෙනුවෙන් ඒ දුෂ්කරතාවන් විඳ ජනතාව ඒ වගේම පාර්ලිමේන්තුවේ මට සහාය දුන් සියලු දෙනා රට බංකොලොත් බවින් මුදා ගැනීමේ සටනේ සාඩම්බර කොටස් කරුවන්. ඒ සියලු දෙනාගේම කාර්යභාරය අපේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන බවට මට සැකයක් නැහැ. මෙහිදී විශේෂයෙන් අවධානය කළ යුතු තවත් කරුණක් තිබෙනවා. ලෝකයේ බංකොලොත් රටවල් යලි සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කාලයකින් අපට යථා තත්ත්වයට පත්වෙන්න හැකි වුණා. ඒ වගේම ජනතාවට අවම බරක් පටවෙමින් අපිට මේ අභියෝගය ජය ගැනීමට හැකි වුණා. ඒක විශාල ජයග්‍රහණයක්. රටේ බහුතර ජනතාවගේ කැපවීම වෙහෙස වීම නිසා මට අපේ ලංකා මාතාව වැල් පාලමේ එගොඩ කරන්න පුළුවන් වුණා. වැල් පාලම කියද්දී අපේ රටේ වැඩි දෙනෙක් සිහියට එන්නේ හෙන්රි ජයසේනගේ හුණු වටේ කතාව නාට්‍ය. වැල් පාලමේ ගීතය ගයමින් ගෘෂා මෙන්න මෙහෙම කියනවා. අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ. අදත් අපට කියන්න තියෙන්නේ අන්නේ ටිකමයි. මේ මග මිස වෙන මගක් අපට නැහැ. මම එදා සිට අද දක්වා හැමදාමත් කියන්නේ ඔය කතාව. මේ මාර්ගයේ මිස වෙන මාර්ගයක් අපට නැහැ. මේ මාර්ගයේ ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහාය ණය ප්‍රතිව්‍යාගතකරණය. අපි මේ සාධක දෙකම නිසි පරිදි හසුරුවා ගත්තා. ඒ නිසා අපට යහපත් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වුණා. මේ මාර්ගයේ තවත් ඉදිරියට ගියොත් අපට සංවර්ධිත රටක් බවට පත්වෙන්න පුළුවන්. දවසින් දෙකෙන් අවසන් කරන්න පුළුවන් ගමනක් නෙමෙයි. 2048 දක්වා යා යුතු ගමනක්. හැබැයි මේ මග මිස වෙන මගක් අපට නැහැ. ඵලය ලබා ගැනීමේ අරමුණින් බොහෝ දේශපාලඥයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන මුළු රටම පරිස්සම් විය යුතුයි. එවැනි සුරංගනා කතා වල කියන කරන දේ ඉටු කිරීමෙන් වෙන්නේ ආයත් අප අගාධයට බංකොලොත් තත්ත්වයට ඇදවැටීම පමණයි. ජාත්‍යන්තර මූල අරමුදලේ දෙවනි වාරිකයේ අනුමත වීමත් සමග අපේ රටට වාසි ගණනාවක් ඇති වෙනවා. අපේ මූල්‍ය ශේෂ්ත්‍රය දැවැන්ත ශක්තියක් ඇති කරන තැන්පත් රක්ෂණයක් සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් අපට ලැබෙනවා. එමගින් බැංකු සහ මූල්‍ය ශේෂ්ත්‍රය 100%ක්ම සුරක්ෂිත වෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව ජයිකා වැනි මූල්‍ය ආයතන වලින් තවත් විශාල මුදලක් සංවර්ධන ක්‍රියාවලිය සඳහා අපට ලැබෙනවා. ඒ ඉතා අඩු පොලිය වගේම සහනදායි කොන්දේසි මත. ඒ වගේම දැන් විදේශ ආයෝජකයන්ට බියක් සැකයක් නැතුව ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන්.
අපේ නායවර ලිපි දැන් නැවතත් ජාත්‍යන්තර පිළිගන්නවා. නැවතත් අපේ වෙළඳපොළ වඩාත් පහසුවෙන් පුළුල් කරගන්නටත් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමටත් අවකාශය දැන් උදා වී තිබෙනවා. මේ අවස්ථාවන්ගේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට අප වෙහෙස විය යුතුයි. මෙතනදී තවත් කරුණක් ඔබ සැමටම සිහිපත් කරන්න කැමතියි. මේ ජයග්‍රහණය අප ලබා ගත්තා කියන්නේ සියල්ල ස්වර්ව සම්පූර්ණා කියන එක නෙමෙයි. පූර්ණ ආර්ථික නිදහස ලබන්න අප තවත් බොහෝ දුර යා යුතුයි. ඒ නිසා මම මේ ගරු සභාවේ සිටින සියලුම දෙනාගෙන් නැවතත් නැවතත් ඉල්ලා සිටින්නේ අප මේ තාක් පැමිණි නිවැරදි මාවත ගිලිහෙන්ට ඉඩ නොදෙන ලෙසයි. සමහරු කතා කරනවා විතරයි. විවේචනය කරනවා විතරයි. නමුත් මම ප්‍රතිඵල පෙන්නුවා. ලෝකයේත් ලංකාවේත් බහුතර සහයෝගය ලබාගෙන රට ජයග්‍රහණී මාවතකට ගෙනාවා.